ඒවාගේ මට ඇහුණා එහා පැත්තිින් කියන ඇහුණා උදේවරුවේ මේ ආණ්ඩුව මැතිවරණට බයි කල්මරණවා කියල. හැබැ ඒ අයට මතක්කණ්ඩෝන එදා 2015 අපි පරාජයට පත්වනට පස්සේ පළාත්පාලන මැතිවරණය තිබ්බේ 2011 අන්තිමට. ඉතින් 2015 තමයි ඊළඟට පළාත්පාලන මැතිවරණය පවත්වන්නට තිබුණේ. නමුත් අවුරුදු 3 2018 වෙනකන් පළාත්පාලන මැතිවරණයේ ඔය සජබේ කට්ටිය හිටියා, ජේපි සහෝදරෝ හිටියා. ඒ අය ඒ මැතිවරණේ පවත්වුවේ නැහැ අවුරුදු 3 කියනකම්. අපිට මතකයි 1982 ජනමත විචාරණයක් කරලා මැතිවරණය කල් දැම්මා. මේක හම්බයක් නෙවෙයි. ඒ නිසා දැන් මමත් පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් හැටියට 2018 තමයි පළාත් සභාව මැතිවරණය තියන්න තිබ්බේ. ඒක කවුද යහපාල ආණ්ඩුව තිබ්බේ? හිටියේ 2020 වෙනකන් හිටියා. ඉතින් පළාත් සභා මැතිවරණේ තිබ්බද? දැන් මේ අය දැන් මැතිවරණ ඉල්ලනවා. මේක විහිළුවක්. අපි මැතිවරණ වලට බය පක්ෂයක් නෙවෙයි. අපේ පක්ෂය ශ්‍රී ලංකා පොජන පෙරමුණ. අපි බය නැහැ. නමුත් අපි හිතන්න ඕනේ අපි අවුරුදු 5කට ජනතාවගේ බලය අරන් මෙතෙන්ට ආවේ. අපි අවුරුදු 2ක් කොවිඩ් වසංගතයේ හිරවෙල අරගලයට මාසයක් හිරවෙල අවුරුදු 2ක් නිකම්ම අපේ කාලය නාස්ති වුණා. අපිට ඡන්දෙ දුන්නේ ජනතාව අවුරුදු 5කට. එඳන් මම කියන පුළුවන් නම් ඒ පහුගිය අවුරුදු 2ක් අපිට වැඩි කරවල එන්න කියලා. ඒ වැඩ කරන්න අපිට ජනතාව වෙනින් දුන්නු වරමට අපිට වැඩක් කරන්න බැරි වුණා. එහෙම කළ යුතුයි. නමුත් මේ ඡන්ද වලට අපි බය නැහැ. ඊළඟ කාලය අවසන්යි. කොයි මොහොතේ ආවත් අපේ පක්ෂයත් අපේ රජයත් ඒවට මුහුණ දෙන්න අපි බය නැතුව නොකැපිලිව අපි ඉන්නවා බව ඒ විපක්ෂයේ උදේවරුවේ කතා කරපු අයට අපි මතක් කර සිටින්න ඕනේ. ඒ නිසා අපි මේ රටේ මේ ජනතාවගේ